ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබ දවසක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සිව්වන අධියරේ අවසන් මහා තරඟේද ඇතුළත තවත් තරඟ හතරක් පමණයි පැවැත්වීමට ඉතිරි වී තිබෙනේ. ඒ වගේම ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අවසන් වීමෙන් පසු මෙම මාස 30 වෙනිදා 2023 එක් දින ආසියානු කුසලාන තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි පාකිස්තානයේදී. තරඟාවලිය ආරම්භක තරඟයේ විදිහට නේපාල් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟේ පැවැත්වීමට නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළමු තරඟය මෙම මාස 31 වෙනිදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි බංගලාදේශ කණ්ඩායම සමගින්. මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරඟය අෆ්ගනිස්තාන් කණ්ඩායම සමගින් සැප්තැම්බර් මාස 5 වෙනිදා පාකිස්තානයේ ලාහෝර් වලදී පැවැත්වීමට නියමිතයි. 2022 2020 ආසියානු කුසලාන තරඟාවලිය මූලික වටේ ක්‍රීඩා කරපු කණ්ඩායම් දෙක සමගින්ම තමයි මේ වර එක් දින ආසියානු කුසලාන තරඟාවලිය ක්‍රීඩා කිරීමට තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විසින් 2023 ආසියානු කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකුගේ සංචිතයක් ප්‍රකාශයට පත් කරා. ඒ වගේම එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා මේවන විට යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන් හුඟක් ආදරය කරන ක්‍රීඩකයෙක් තමයි කුසල් ජනිත් පෙරේරා. දීර්ඝ කාලයකින් පසුව ඔහුගේ නමත් එක් දින සංචිතය සඳහා ඇතුළත් වුණා. මෙවර ආසියානු කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා ඒ වගේම ආබාධ තත්ත්වයක් නිසා පිටියෙන් ඉවත් වී සිටි වේගපන්දු යවන ක්‍රීඩක දුස්මන්ත චමීරගේ නමත් මෙම සංචිතය සඳහා ඇතුළත් වී තිබුණා. කුසල් ජනිත් පෙරේරා සහ දුස්මන්ත චමීර මෙවර ආසියානු කුසලානයේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟය සඳහා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කිරීමට නියමිත බවටයි ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අප වෙත ලැබී තිබෙන්නේ. අපි හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සඳහා මේ ඉතාමත් සුබ පණිවිඩයක් එයි කියලා. මොකද මෙම තරඟය පැවැත්වීමට නියමිත වෙයි තිබෙන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී නිසා. ඉතින් ක්‍රිකට් පිටේ යාවත් කාලීන අලුත්ම තොරතුරුත් එක්ක අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්.